ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහයත් සමාදානයත් නුඹලා සමග වේවා. සිනේවන්තිනි, මම අද දවසේ ඔබත් එක්ක බාධක අභියෝග මැද ඇදහිල්ලෙන් නොසලී කියන මාතෘකාව යටතේ එක්තරා සුවිශේෂී සිදුවීමක් දේව වචනය තුළින් බෙදා ගන්නට කැමතියි. ඔබත් මමත් වෙන කවර දායකටවත් වඩා අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළ ජීවත් වෙනවා. එක්තරා පැත්තකින් මේ වසංගතය, තව පැත්තකින් ස්වභාවික විපත්ති, ඒත් එක්ක ඔබේ මගේ ආර්ථිකය කඩාවැටෙන තැනකට පත් වෙලා තිබෙනවා. දේශපාලන අරගල නිසා කලකිරීමට පත් වෙලා තිබෙනවා. මේ සියල්ල මැද සිත ශක්තිමත් කරගන්න සංසා ගන්නට යන්න තිබුණා වූ දේවස්ථාන වැහිලා තියෙනවා. මෙවැනි පසුබිමක් තුළ ස්වාමීන් වහන්සේ කෙරෙහි තවදුරටත් බලා ඉන්න, ඇදහිල්ලේ රැඳී ඉන්න අපිට සමහර අවස්ථාවලදී විවිධ ගැටලු, ප්‍රශ්න කඩාවැටෙන තැන් තියෙන්නට පුළුවන්. බයිබලයේ එක්තරා චරිතයක් අපිට හමු වෙනවා. ඒ චරිතේ පෞල් පසුබිම ගැන වාර්තා වෙන්නේ නැහැ. ඒ චරිතයේ කැඳවීම ගැන විශේෂ විස්තර සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ චරිතය ඇදහිල්ලෙන් අභියෝගමෙත දෙවියන් වහන්සේ දෙස රැඳීමෙන් මරණය නොදක මුන්වහන්සේ වෙතට යන්නට තරම් භාග්‍යමත් පුද්ගලෙක් බවට පත් වුණා. ඔබ වෙන කවුරුත් නෙමේ, ප්‍රොපේත එලියා. එලියතුමාගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් එක රාජාවලිය පොතේ 17 පරිච්ඡේදයේ වාර්තා කරනවා. මේ සම්පූර්ණ 17 පරිච්ඡේදයේ කෙරෙහිම ඔබේ මගේ අවධානය යොමු කරත් අපි දකිනවා එක් අභියෝගයක් නිම වෙන්නට පෙර තව අභියෝගයක්, ඒ අභියෝගයත් එක්ක තව අභියෝගයක්. මේ අභියෝග ගණනාව මැද එලියතුමා දෙවියන් වහන්සේව අත්හරින්න ඕන තැනක, සැක කරන්න ඕන තැනක එතුමා දෙවියන් වහන්සේ ගැන වඩ වඩා විශ්වාසයෙන් ඇදහිල්ලෙන් රැඳුණා වූ පුද්ගලයෙක් බව අපි ඒ පරිච්ඡේදයේ අවස්ථා කීපයක් වෙත අපි අවධානය යොමු කළොත් අපි දකිනවා එලියතුමා නැත්නම් මේ ප්‍රොපේතතුමා තමන් අභියෝගයක් නැති ජීවිතයක් ගත කළා. නමුත් දෙවියන් වහන්සේ ඔහුට කියනවා ආප්‍රචුවිත ගොස් දිවසේකියා ප්‍රකාශ කරන්න. මේ ප්‍රකාශ කිරීමත් එක්ක ඔහුගේ ජීවිතය අභියෝග ගණනාවකට මුහුණ දෙනවා. අපි 17 පරිච්ඡේදයේ පළවෙනි පදින් දෙවෙනි පදින් දෙස අපි අවධානය යොමු කරොත් ඒ ස්ථානයේ අපි දකිනවා තවද ගිලියද්දී විසුවන්ගෙන් එක්කෙනෙකු තිෂ්බිය එලියා ආහප්ට කතා කොට මා සේවය කරන ඊශ්‍රායල්ගේ දේව් ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිමත් වැස්සවත් නොවන්නේ යැයි කීසේක. ආප්‍රජු බාල් දෙවියන්න වන්දනාමාන කළාවෝ. ජෙසෙබෙල් කියන නපුරු බිසව තමන්ගේ භාර්යාව කරගත්තා වූ රජෙක්. මේ රජතුමා ළඟට ගිහිල්ලා දෙවියන් වහන්සේ කී නිසා දිවසේ වගේ ප්‍රකාශ කරනවා. තවදුරටත් මේ දේශයට වහින්න යන්නේ නැහැ කියලා. මේ ප්‍රකාශය නැත්නම් මේ දිවසේ වගේ ප්‍රකාශ කළ නැවත ආපසු වෙනකොට දෙවියන් වහන්සේ ඔහුට නැවත කතා කරලා කියනවා මෙතනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් ජෝර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත්නම් ඔය ළඟ සැඟවී සිටින්න. සිනේවන්තනි, පළවෙනි කාරණාව එළියට විසිරෙන ජීවිතේ. දෙවියන් වහන්සේ කී දේ කරලා ආපහු එන විට දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවා වෙනුවට දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කරන සැක කරන තැනකට එළියා මුහුණ දෙනවා. දෙවියන් වහන්සේ කතා කරලා කියන යන්න තවදුරටත් මේ ස්ථානේ ඉන්න එපා, කිරෙත් ඔය ළඟට. කිරෙත් ඔය ළඟට ගිහිල්ලා හැංගිලා ඉන්න. ඇත්තම සිනේවන්තනි කල්පනා කරෝතින් එලියා දෙවියන් වහන්සේ කී දේ කළා මේ නපුරු රජතුමා ඉදිරියෙන් හැංගිලා ඉන්න කියන්නේ දෙවියන් වහන්සේට බැයිද තවදුරටත් එලියව ආරක්ෂා කරන්න, ආරක්ෂා කරන්න. නමුත් එලියා ගැන සැක කරන්නේ නැහැ. එලියා කිරෙත් කියන ඔය ළඟට යනවා. සිනේවන්තේ තවත් ප්‍රශ්න කීපයක් එලියා තුමාට මුහුණ දෙන්න හිතන්න සිද්ධ වෙන්නේ නැති. එකක් තමයි දෙවියන් වහන්සේ කියන මේ ඔයෙන් වතුර බොන්න පුළුවන්. ඒ වගේම නුඹට කපුටෝ කෑම ගෙනල්ලා දේවි. හතරවෙනි පදේ අපි දකිනවා ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන්, ඒ දින නුඹට කෑම දෙන්න කපුටන්ට මම අණ කරමි කීසේක. සිනේවන්තේනි ඔහු තුළ තවත් ප්‍රශ්න දෙකක් මතුවෙනවා. එකක් මේ කිව්වා වගේ මේ ඉඩෝරයත් එක්ක ඒ ඔය හිඳින්න පුළුවන්. ඉඳ හිඳුන ඒ ඔය හිඳුනොතින් ඔහුට බොන්ට වතුර නැති වෙනවා. එතකොට මොකද ඔහු කරන්නේ? දෙවෙනි කාරණාව ඔහු කල්පනා කරලා කපුට කෑම ගෙනල්ලා දෙනවා. කපුට කියන්නේ ඊශ්‍රායල් නැත්නම් යුදෙව් පසුබිම තුළ අපිරිසිදු සත්ත්වේ. ඒතර අපිරිසිදු සත්ත්වේ දෙවියන් වහන්සේ කොහොමද පාවිච්චි කරන්නේ? මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වෙනුවෙන්. ඔහු දෙවියන් වහන්සේගේ පණිවිඩය හඳක් විදියට එන්නේ නැතුව ඇති.
අපි දන්නේ කොයියාක හැබැයි ඕට සිද්ධ කරන විශ්වාස කරන්න දෙවියන් වහන්සේ මේ අපිරිස සතාගෙන් නැත්නම් දෙවියන් වහන්සේ අපිරිස දෙයි කියලා පරම යුසුන් නම් කරපු සතා ගෙන් ඕට සැපීම ලැබෙයි කියලා දෙවියන් වහන්සේ සතා පාවිච්චි කරයි කියලා අනිත් එකට විශ්වාස කරන සිද්ධ වෙනවා මේ ඉඩෝරේ හැමුවේ කිරෙත් කියන ඔය හිඳන එකක් නැහැ කියලා මේ විශ්වාස කරන අමාරු කාරණා දෙක විශ්වාස කරමින් ඔහු ගමන් කරනවා කිරෙත් ළඟට දෙවියන් වහන්සේ කීලෙසම ඔහුට සපයනවා නමුත් බලන්න කාලයකට පස්සේ සිද්ධ වෙන දේ අපි 17 වෙනි පරිච්ඡේදයේ තව ටිකක් ඉස්සරහට ගියෝතින් 6 වෙනි පදේ ඉඳලා කපට උදේ රොටි සහ මස්ද සවස රොටි සහ මස්ද කිනා ඔය ඔහු ඔයෙන් වතුර බිව්වය 7 වෙනි පදේ කතා කරලා කියනවා තවද දේශයට වැස්ස නැති නිසා කාලයකට පසු ඔය හිඳින් ගියේය අන්න දැන් දෙවියන් වහන්සේගෙන් නැවත ප්‍රශ්න කරන දෙවියන් වහන්සේ දන්නේ නැද්ද මේ ඔය හිඳනවා කියලා එහෙනම් ඇයි මට මේ ඔය ළඟට එන්න කිව්වේ මෙතනින් වතුර බොන්න පුළුවන්ක දැන් කොහෙන්ද මම වතුර බොන්නේ එළියට අහන්න තිබුණ ප්‍රශ්න නමුත් දෙවියන් වහන්සේ තුල විශ්වාසයෙන් එළියයි ස්ථානයේ රැඳලා ඉද්දී දෙවියන් වහන්සේ තවත් පණිවිඩයක් එළියට දෙනවා 8 වෙනි පදේ ස්වාමීන් වහන්සේගේ වචනේ අහුව විතර පැමිණ නුඹ පිටත් ශීදොන්ට අයිති ශාරපෙත්ත ගොස් එහි වාසය කරන්න නුඹට ආහාර දෙන්න එහි සිටින වැන්ද බෝස්ත්‍රියකට අනකලමි කීසේක එළියට කියන හරි දැන් ඔබ උතනින් යන්න කියලා ශාරපෙත්තල වාසය කරන්න එළියට මේ උත්තරය ලැබුණාන් පස්සේ එළිය හරි සුපෝක භෝගිය නැත්නම් හරි සුව පහසුව දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරමින් යන්න පුළුවන් ගමනක් ගැන නෙමෙයි මේ එළියට කියන්නේ ශාරපෙත් කියන්නේ ආහප්ට යටත් තිබුණා වූ ප්‍රදේශයක් ඒ විතරක් නෙමෙයි බාල් දෙවියන් වන්දනා කළ සෙනගක් හිටපු ප්‍රදේශයක් ඒ විතරකුත් නෙමෙයි අන කරන්නේ කාටද වැන්දබූ ස්ත්‍රියකට කෑම සපයන පිණිස වැන්දබුවක් කියන්නේ තමන්ගේ ආහාර වේලවත් සපයා ගන්න වත්කමක් නැත්තා වූ ආර්ථිකයක් ශක්තිමත් නැති ස්ත්‍රියක් එළියට දෙවියන් වහන්සේ අන කළා නම් රජමාලිගාවක් ළඟ නැත්තම් හොඳ වස්තුකාරයෙක් ළඟ හොඳ කෙතක් ළඟ පදිංචි වෙන්න එළියට යන්න තිබුණා නමුත් එළියට දෙවියන් වහන්සේ දීපු අභියෝගෙත් එක්ක එළියට සිද්ධ වෙනවා ගොඩාක් දේවල් ගැන කල්පනා කරන්න නමුත් ඒ දේවල් ගැන එළිය වද වෙන්නේ එළිය තීරණය කරනවා දෙවියන් වහන්සේ කී දේ අහලා ඊට කී කරු වෙන්න එළිය යනවා ශාරපෙත්තරට ශාරපෙත්තර දොරටුව ළඟ ඉන්න විට එළිය දකින්නවා මේ ස්ත්‍රිය එනවා ඒ ස්ත්‍රියට කියනවා මට කන්න රොටි ගේන්න අර එළියට හිතන්න තිබුණු කාරණා ගැන කිව්වා වගේ ඒ ස්ත්‍රියගේ උත්තරය ගැන කල්පනා කළොත් අපි දකින 12 වෙනි පදයේදී ස්ත්‍රිය කතා කරලා කියනවා එවිට ඈ කතා කොට නොබේ දේව ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම මුට්ටියක පිටිමිටිකුත් කුලාවක තෙල් ටිකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නැහින පිණිස ඒවා සාදා ගන්නට දර කෑලි දෙකක් අහුලමි කිය. මම ආවේ දර කෑලි දෙකක් අහුලන් යන්න. මටත් තියෙන්නේ බොහොම පිටි චුට්ටකුයි තෙල් චුට්ටකුයි. ඒ රොටිය කාලා ඊට පස්සේ මට බලාපොරොත්තුවක් නැහැ. මට මැරෙන්නයි තියෙන්නේ මගේ දරුවත් එක්ක. මෙහෙම තත්ත්වයක තියෙන ස්ත්‍රියකින් රොටියක් ඉල්ලනවා එලියා දෙවියන් වහන්සේ කී නිසා එලියා පිළිතුරු දෙනවා නැහැ ඔබේ රොටිය මට දෙන්න දෙවියන් වහන්සේ ඔබට සපයාවි සෙනෙහවන්තේනි එලියා විශ්වාස කරා දෙවියන් වහන්සේව දෙවියන් වහන්සේ කිව්වනම් උන්වහන්සේ රැකවල් කරන උන්වහන්සේ සපයනවා කියලා එලියා දැනන් හිටියා නෑ මේ වැඳපු ස්ත්‍රිය තුලින් දෙවියන් වහන්සේ මට සපයනවා අපේ ජීවිතේ මතක තියාගන්න අපි මොන අමාරුකම් තුල ගියත් උන්වහන්සේගේ වචනේ අපිට පොරොන්දුනා නම් තරණසිංහයෝ සහගිනියතෝ බඩගිනියතෝ මැරලා ගියත් උන්වහන්සේගේ දරුවන්ට කිසි යහපතකින් ලැබෙන්නේ නැහැ කියලා ඒ පොරොන්දුව බීමගේ ජීවිතේ ඒ ආකාරම තමයි මොන තත්වයක් උදා වුණත් උන්වහන්සේගේ රැකවරණය තිබුණා එළියේ කාරණේ විශ්වාස කළා ඇදහිලෙන් සීරව කියනවා නෑ ඔබට දෙවියන් වහන්සේ සපයාවි මෙහෙම ටික කාලයක් එළියා ඒ නිවසේ වාසය කරද්දී බලන 17 වෙනි පදේ කර කතා කරලා කියනවා තවත් ප්‍රශ්නයකට එළියා මුණ දෙනවා ඉක්බිති මේන් පසු ගෙදර ස්වාමි දුව වූ ඒ ශ්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය ඔහුගේ රෝගේ කොපමණ බලවත් දීර්යත් යතහොත් ඔහු තුළු හුස්ම නැති විය ඒ ගෙදරේ පුත්‍රයා මරණාසන්න නැත්නම් මරණයකට මුණ දෙනවා දැන් එළියාට තවත් අභියෝගයක් මේ ස්ත්‍රිය ඇවිල්ලා චෝදනාව කරන්නේ එලියට 18 වෙනි පදේ අපි දක්නවා ඒ ස්ථානේ කතා. එවිට ඈ එලියට කතා කොට දෙවියන් වහන්සේගේ මිනිස්සු ඔබගෙන් මට කම මොකද? මාගේ පාපේ සිහි කරන්ටවත් මාගේ පුත්‍රයා මරන්නට මා ළඟට ආයේ දැයි එලියට කීවාය. එලියන් අහන ඔබ මේ ස්ථානයේ මාගේ පුත්‍රයා මරන්න පිණිසද? හැබැයි දැන්
එලියට සිද්ධ වෙනවා මේ අභියෝගය තුලත් දෙවියන් වහන්සේ දෙස හැරෙන්න. මේ දෙවියන් වහන්සේ කියපු තැනට ආවේ දෙවියන් වහන්සේ තමයි ශ්‍රී ලංකට යන්න කිව්වේ. ඒ ස්ථානට යන්න ගියන් පස්සේ ස්ථානට ගිහින් තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා එළියට. එළියන් නොසෙලිය එළිය විශ්වාස කරනවා මේ දක්වා දෙවියන් වහන්සේට කී කර උන්වහන්සේ මං ගැන සරකුවා. උන්වහන්සේ තවදුරටත් මා ආරක්ෂා කරන්නත් මට සපයන්නත් මා රැකවල් කරන්නත් විශ්වාසවන්ත දෙවියන් වහන්සේ බව. එළියේ දරුවා වඩාගෙන උඩුමහලට යනවා. උඩුමහලට ගිහලා එළියා යාඥා කරනවා මේ දරුවව දෙසා. ඕදම මේ පුත්‍රයා මට දෙන්නයි ඇයට කියා ඇලයි ඔහු රැගෙන තමා විසුඩු මහලට ගෙන ගොස් තමාගේ ඇඳෙහි ඔ තැබුවේ. තවද ඔහු ස්වාමීන් වහන්සේට යාඥා කළේ මාගේ දෙව් ස්වාමීන් වහන්ස මා නම ඇතැන් දුන් වැඳ බෝගී පුතා නැසීමෙන් ඔබ ඇට විපත්තියක් පැමිණුසේක්ද කියත් තුන් වරක් ළමයා පිට දිගාවී ස්වාමීන් වහන්සේට යාඥා කොට මාගේ දෙව් ස්වාමීන් වහන්ස මේ ළමයාගේ ප්‍රාණ නැවත උතුරට පැමිණෙව හැකි වේ. එය විශ්වාසෙන් යාඥා කරන විශ්වාස කරනවා. විශ්වාස කරන අමාරු තැන්වල දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරා වූ එලියා තවදුරටත් විශ්වාස කරන්න බැරි තැන දෙවියන් වහන්සේ කෙරෙහිම විශ්වාස කරනවා. ජීවිතය දෙන්න පවා දෙවියන් වහන්සේට හැකි බව. එලියාගේ යාඥාව කරන කොටගෙන මේ දරුවට දෙවියන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරා වූ එලියාගේ යාඥාව අහනවා. සෙනෙමන්තිලක උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන මිනිසයන ඔබේ මගේ ජීවිතේ අමාරු තැන්වල පවා අපි කරන යාඥාව දෙවියන් වහන්සේ අහනවා. මේ දරුවා නැවත ජීවත් ජීවණයට එනවා. ඊට පස්සේ සිද්ධ වෙන දේ හරි අපූර්වයි. මේ දරුවව තම මවට බාර දුන්නෙන් පස්සේ ඒ ස්ත්‍රියද 24 වෙනි පදයේ ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් බවත් ඔබගේ මුඛයේ තිබෙන දෙවියන් ස්වාමීන් වහන්සේගේ වචන සැබෑ බවත් දැන් දනිමි එළියට කියවේ. සිනේමන්තිර ඔබත් මමත් දෙවියන් වහන්සේ ගැන තමන අචල විශ්වාසය කරන කොටගෙන එකක් උන්වහන්සේ ඔබ රැකවල් කරයි. උන්වහන්සේ ඔබට සපය උන්වහන්සේ දෙහිකමක් උන්වහන්සේ ඔබ තුළ රැඳේවි. ඔබේ හඳසාවි. ඒ වගේ ඔබ උන්වහන්සේ ඇදහිල්ලෙන් ස්ථිරව රැඳෙන විට මිනිස්සු දැනගන්ට යනවා ඔබමම විශ්වාස කරන්නා වූ දෙවියන් වහන්සේ සැබෑ බව. ඒ නිසා සෙනෙහවන්තනි ඔබත් මමත් ඇදහිල්ල අත්හරිනවා නම් මිනිස්සු දැනගනීවි ඔබයි මායි විශ්වාස කරන දෙවියන් වහන්සේ බොරුයි කියලා. අපි ඒක දකිනවා සමහර රටවල මිනිස්සු පිළිම පින්තූර අහක දමාගෙන ඔවුන් විශ්වාස කරව ඇදහිල්ල අත්තරන තැනකට ඇවිල්ලා තිබෙනවා. මොනවද ඔබත් මමත් මේ වාතාවරණය හමුවේ පවා ඔබ මම දෙවියන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසය කර හැඳෙනවා නම් මතක තියාගන්න උන්වහන්සේ ඔබ මා කරන කොටගෙන ඔබ මගේ ඇදහිල්ල කරන කොටගෙන බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේ කෙරෙහි සැබෑ දෙවියන් වහන්සේ බව විශ්වාස කරන තැනකට පළමුවෙනි සමය අමාරු කාලයේදී තව තවත් අමාරු අභියෝගාත්මක බලාපොරොත්තු නැති තැන උන්වහන්සේ කෙරෙහිම විශ්වාස කරන්න මන් දුන් වහන්සේ සැබෑ නිසා ඔබ හැම කෙනෙක්ට ජේසු පිටයි.